අයිබෝවන් සුබ උදැසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිවෙන් සිරස්තල ආණ්ඩුව පත්කළ ජනතාවගේ වගකීම ආණ්ඩුවෙන් සේවයක් ලබා ගැනීමයි අගමැති අවධාරණය කරයි රට තුල සිදුවන දැවැන්ත ඉඩම් කොල්ලයක් ගැන සජිත් හෙලි කරයි දේශපාලනයේ කුණාටු වලට මම බය නැහැ කුණාටු ආවොත් අලුත් ගොඩබිම් හමුවන්නේ නැහැ ඇමති විමල් කියයි වත්මන් ආණ්ඩුව ජනතා ප්‍රශ්න වලට විසඳුම් නොදී විවිධ නාටක රඟ දක්වනවා විපක්ෂයෙන් චෝදනා ප්‍රථමයෙන් දේශීය පුවත් ආණ්ඩුව විහිකල ජනතාව සතු වගකීම ආණ්ඩුවෙන් සේවයක් ලබා ගැනීම බව අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා ඒ බේරුවල ප්‍රදේශයේ පැවති උත්සවයකදී රුපියල් කොටි 14ක වියදමින් මහල් 4කින් යුතු වෛදිකල බේරුවල ප්‍රාදේශීය සභා බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා ජනාධිපතිවරයා මගේ දැනේ පැය 15ක් විතර වැඩ කරන කෙනෙක් පැය 15 එතුමා එච්චර නම් මම වැඩ කරන්නේ නැහැ මුත් එතුමා ඉඳගෙන මේ සියලු පළාත් ගැන පළාත් පාලන ආයතන ගැන අවබෝධයක් ඇතුව තමයි මගේ වැඩ පිළිවෙල ඉදිරියට ඉදියත් කරන්නේ प्रयोजन आयोजन गणीम जानसावासुगी सभापति तमंगे देशपालन नायक उबे वगगी मतमे प्रदेश विश्वास රටතුලේ මහා පරිමාණයේ ඉඩම් මංකොල්ලය ක්‍රියාත්මක වෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඒ සූර්යරම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමි තිස්පස්වන සත්කාරය විපක්ෂ නායක ජංගම සේවය සූර්යවැව ප්‍රදේශයේදී පැවැත්ුණා ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය පාලනයට සම්බන්ධ ප්‍රබලින්ගේ හිතවතුන්ට ගජවිතුරන්ට මේ ප්‍රදේශයේ පොඩි මිනිහා සතු ඉඩකඩ දුසිම් ගණන් බෙදා දෙන වාණිජ කර්මාන්ත වාණිජ කෘෂි කර්ම යනාදී වචන උපයෝගී කරගෙන මේ දැවැන්ත ඉඩම් මංකොල්ලේ ක්‍රියාත්මක වෙන රටේ ජනතාව වරමක් ලබා දුන්නේ පාලකයන්ටත් පාලකයන්ගේ හිතවතුන්ටත් ගජවිතුරන්ටත් මහවැලි ඉඩම් මංකොල්ල කන්නට නොවේ ඉඩම් මංකොල්ලේ කප්පිට්ටු ටික අද මේ ආණ්ඩුව තුල ඉඳගෙන ඉවක් බවක් නැතුව මේ දූෂිත ඉඩම් මංකොල්ලේ ක්‍රියාත්මක කර මම කියනවා තමුන්නාන්සලාට සූදානම් වෙන්න මේ රජය මේ කරන දුර්දාන්ත වැඩපිළිවෙල නතර නොකළොත් සමගි ජන බලවේගයේ අපි මුළු සූර්යයාම ජනතාව ගෙන්නලා මහා දැවැන්ත උද්ඝෝෂණයක් කරන්නට අපි කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා වසර 5කට 6කට සැරයක් මහජන නියෝජිතයෝ පත් වෙන්නේ తాවකාලික භාරකරුවන් හැටියට කටයුතු කරා රටේ අයිතිකරුවන් හැටියට කටයුතු කරන්න නෙවෙයි නමුත් අන්ත දූෂිත ඉඩම් මංකොල්ල වහා නතර කරන්නට තමුන්නාන්සලා පෙළ ගැසෙන්නට ඕන සමග ජන බලවේගය අපි ලෑස්තියකට නායකත්වය ලබා දෙන්න මේ ඉඩම් මංකොල්ලට අපි ඉඩ තබන්නේ නැහැ දිනපතා භාවිතය සඳහා පාසල් දරුවන්ට නොබිලේ මුඛ ආවරණ ලබා දීමට රජයේ කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසනවා ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ජනාධිපතිතුමා ගම සමග පිරිසඳරක් වැඩසටහන යටතේ රට වටේ යනවා ජනතාවගේ ප්‍රශ්න මොනවද කී කිය විමසමින් ඊට ශනිකව මැදිහත් වෙන ආකාරය අපි දකිනවා එච්චර දුර යන්න අවශ්‍ය නැහැ පාසල් දරුවන්ට නොමිලේ දිනපතා භාවිතයට මුව ආවරණයක් ලබා දීමට කඩිනම් වැඩපිළිවෙලක් ලබා දෙන්න කියලා ආරම්භ කරන්න කියලා අපි රජයට මතක් කරනවා දැන් මේ සඳහා ජනතා පරිත්‍යාග වලින්ම ඇති කරපු කොවිඩ් අරමුදල වුණත් රජයට පාවිච්චියට ගන්න පුළුවන්කම තිබෙනවා රට පුරා පාසල් වල දරුවන්ට තාමත් නිල ඇඳුම හරියට ලබා දෙන්න ආණ්ඩුව අපොහොසත් වෙලා තිබෙනවා දරුවන්ට පෙළ පොත් ටිකවත් හරියට දී ගන්න රජයට බැරි වෙලා තිබෙනවා මැතිවරණ කාලේ කිව්වා ත්‍රිපෝෂ වලට අමතරව විශේෂ පෝෂණ ආධාර දෙන හැටි දැන් විශේෂ පෝෂණ ආධාර කෙසේ වෙතත් මෙතෙක් පැවති හැම රජයක්ම දිගටම දීපු ත්‍රිපෝෂ ටිකවත් ලබා දෙන්න මේ ආණ්ඩුව අපොහොසත් වෙලා තිබෙනවා අද වෙද්දී දරුවන්ට තමන්ගේ හැකියාවෙන් දක්ෂතාවෙන් කාටවත් අතපාන්න නැතුව ප්‍රධාන ජාතික පාසලකට යන්න තියුණු සිහිනේ පවා
ආණ්ඩුව අහිමි කරලා තිබෙනවා. ධන බලවතුන්ගේ දරුවන් හොරපාරෙන් පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම අද ජයටම යනවා කියනවා. ඒ විතරක් නෙමෙයි අපිට ආරංචි මේ හරහා විශාල මුදල් ඉපීමේ ජාවරක් පිළිබඳවත් මේ මුදලට මේ ළමයි ඇතුළත් කිරීම කාරණාව පිළිබඳවත් එහෙම සමාජයේ කතිකාවක් මේ දිනවල යනවා. මේ රටේ මිනිසුන්ගේ ප්‍රධාන ප්‍රශ්න යටපත් කරන්න එක එක චිත්‍රපට සම්දර්ශන මේ දස්වල කියනවා. වීරවංශගේ අවුල මේ ඔක්කොම බොරුව කරන්නේ මේ නාටක සම්පූර්ණ බොරුව කරලා මේ රටේ මිනිස්සු නැවතත් අගාධයෙන් අගාධයට පත් කළා කියනවා කි මම කියන්න කැමතියි. ඒකීය රටක් සහ එක්සත් රටක් අතර වෙනස හඳුනා නොගන්නා තුරු අප රට තුළ බෙදුම්වාදී ආක්‍රමණයන්ට ඉඩ සැලසෙන බව අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා. ඒ වාතු ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමි. ඒකීය රටක් සහ එක්සත් රටක් අතර තියෙන වෙනස කරුණා කරලා අපේ දරුවන්ට කියලා දෙන්න. ඒක නොදන්න තාක් කල් අපිට පුළුවන් මේ රටේ බෙදුම්වාදීන්ට ආක්‍රමණය කරන්න පුළුවන් තරමක් ඉඩ තියෙනවා. ඒකීය රටක් කියලා කියන්නේ මුළු රටේම තියෙන එක නීතියයි. එක්සත් ඇමරිකා ජනපදයේ ප්‍රාන්ත 52ක් තියෙනවා. ඒක එකතු වෙලා තමයි එක්සත් ඇමරිකා ජනපදය හැදිලා තියෙන්නේ. ඒකේ තියෙන කුඩාම ප්‍රාන්තය වෙස් වර්ජිනියා, කුඩාම ප්‍රාන්තය ලංකාවට වඩා ලොකු නම් ඒ වගේ විශාල රටවල් තමයි එක්සත් නැට්ටම් ෆෙඩරල් කරන්නේ. ඒතර මහ විශාල රටවල් එක්සත් කරනවා නම් මේ කුඩා රට එක්සත් ගන්න හදන්නේ අත්‍යවශ්‍යම බෙදන්න. මේ රට බෙදලා නිකන් හරි උතුරේ ඊළම ස්ථාපිත වුණොත් අපිට සාසනය ආරක්ෂා කරන්න පුළුවන් දෙ නැහැ. ඒක නිසා තමයි අපි දිවි හිමියෙන් මේ රටේ ඒකීය භාවය ආරක්ෂා කරන්න ඕනේ. ඒකීය භාවය ආරක්ෂා කරන්න මොනතරම් අපේ මුතුන් මිත්තෝ ජීවිතේ බෙදුවද? ඒක අපි ව්‍යවස්ථාවකින් බෙදලා දෙන්න හදනවා නම් අපි ඒකට නිකන් ඉන්නවා නම් අපි ඒ වීරයන්ට කරන අගෞරවයක් තමයි ඒගොල්ලෝ අපිට සාප කරන්නේ. දේශපාලන වශයෙන් සිදුවන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තමන් සූදානම් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී සහරාන්ගේ කුණාටුව හැමලා ඉවරයි. එතුමා බලයට ආවට පස්සේ තමයි මේ කොවිඩ් 19 කුණාටුවක් ආවේ. මේ කුණාටු දෙකෙන්ම ඇතිවෙච්ච ඍණාත්මක බලපෑම මැද තමයි අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ට මේ රටේ පාලන සුඛාන මහසුරුවන්න සිද්ධ කරලා තියෙන්නේ. ඒක අභියෝගයක්. ඒ අභියෝගය හරියට ජය ගන්න නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ව හැමතිම්ම ශක්තිමත් කිරීම වැදගත්. හැමතිම්ම ශක්තිමත් කිරීම කිව්වම දේශපාලන වශයෙන් ශක්තිමත් වීමත් වැදගත්. දේශපාලන වශයෙන් ශක්තිමත් කිරීම කියන්නේ අපේ රටේ ඉතිහාසයේ පළවෙනි රාජ්‍ය නායකයා කිසිම දේශපාලන පක්ෂයක සමාජිකයෙක් නොවෙන. කිසිම දේශපාලන පක්ෂයක ඉහළ තනතුරක් නොදරන. මීට කලින් හිටපු හැම රාජ්‍ය නායකයෙක්ම පාලන තන්ත්‍රයේ තිබෙන ප්‍රධාන දේශපාලන පක්ෂයේ ප්‍රධාන භූමිකාවක් රඟදැක්වුවා. එතුමා වඩා ශක්තිමත් වෙන්නේ එතුමාගේ සේවය මේ රටට වැඩියෙන් ලබා ගන්න පුළුවන් වෙන්නේ ඒ අඩුපාඩුවත් සම්පූර්ණ වුණොත්. එමගින් තමයි එතුමා අංග සම්පූර්ණ රාජ්‍ය නායකයෙක් විදිහට අංග සම්පූර්ණ වෙන්නේ. ඒක අපි එතුමාට තියෙන ලැබියාව නිසා කියන දෙයක් විසක් වෙනත් අරමුණකින් කියන දෙයක් නෙවෙයි. තමුණාසල දන්නවා අපි දේශපාලනේ බොහෝ කුණාටු වලට මුහුණ දීපු අය. මම ජනතා විමුක්ති පෙරමුණේ ඉඳන්දී එකෙන් එළියට බහින සිද්ධ වෙච්ච එක තමයි ලොකුම කුණාටු. 2015 ජනවාරියට පෙරදුනාට පස්සේ ආපු කුණාටුවට අපි මුහුණ දුන්නා. කුණාටු කියන ඒවා අපිට දේශපාලනේ අලුත් අවස්ථා අධ්‍යක්ෂින් නෙවෙයි. සමහර කුණාටු නාවොත් අලුත් ගොඩබිම හොයා ගන්න හම්බෙන්නේ නැහැ. සමහර විට වස්කෝද ගාමට සමහර රටවල් අහු වෙන්නේ නැත්තේ ඒ කුණාටු වලට අහු වෙලා. ඒවැ ධනාත්මක ප්‍රතිඵල ගැනීමේ විභවයක් තියෙනවා. අපි ඕනම කුණාටුවක් දිහා බලන්නේ අන්නේ ධනාත්මක ඇහි. ඒ නිසා අපි කුණාටු වලට බය වෙන්නේ නැහැ. කුණාටු වලට අපිව බය කරන්නවත් බෑ. අමාත්‍ය විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් උද්ගත වෙති වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් මාත්‍ය හමුවකට එක්වමින් කලාකරුවන් පිරිසක් මෙලෙස අදහස් පළ කළා. කොපමණ බාධා යහපාල ආණ්ඩුවෙන් ආවත් කොපමණ බාධා ජාත්‍යන්තරෙන් ආවත් විමල් වීරවංශ විතරයි කෙලින් කොන්දක් තියාගෙන මේ සටන ආරම්භුවස් එකම සටන් කාමියා. ඒකේ ගරුත්වය තුමාට දී යුතුයි. මේ අතීතයේ අමතක වීම තුල තමයි අපි අපේ පරාජයන් හැමදේකටම මුහුණ දුන්නේ. 2015 පටන් ගත්ත යහපාල ආණ්ඩුව රට නැති කරලා විනාශයේ මුඛයට පත් කරන ප්‍රධානම හේතු උනේ අපිට මුල අමතක වීමේ නරක පුරුද්දටයි. පොදු ජන එක්සත් පෙරමුණ කවදාවත් මේ වගේ ભેද බින්න වෙන දෙන්න හොඳ නැහැ. මේ 60ම ලක්ෂ්‍ය අපි අතරමං කරන්න බෑ. පක්ෂයක නායකත්වයක් ජනාධිපතිතුමා තේ තිබුණා නම් අපිත් විශ්වාස කරනවා කලාකරු වශයෙන් ඒ හොඳයි කියලා. මොකද පාර්ලිමේන්තුවේ නායකත්වයක් එතුමා ළඟ තියෙනවා නම් පක්ෂයේ නායකත්වයක් එතුමා ළඟ තියෙනවා නම් අපි විශ්වාස කරනවා කලාකරු වශයෙන් රටේ උන්නතියට පක්ෂයේ උන්නතියට ජාතියේ උන්නතියට පාර්ලිමේන්තුවේ උන්නතියට ගොඩක් හේතු වෙයි කියලා. ඔය මේ වගේ ભેද බින්න නොවි එක් රොක් වෙලා එක තැනක නායකත්වයකට රොක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ මේ රට බේර ගන්න තියෙන අන්තිම අවස්ථාව කියලා හිතලා. එහෙම නැත්නම් පවුලක් ගොඩ යන්නවත් තව කාගේවත් මල්ලා පුරවන්නවත් නෙමෙයි. මේ අහිංසක මිනිස්සුන්ගේ බලාපොරොත්තුව. ජනතාවගේ මතේ නියෝජනය කරමින් විමල් වීරවංශ මැතිතුමා කතා කරා. දැන් ඊගාව ප්‍රශ්නේ එන්න කලින් මේ සැඟවුණු අමුත් එක්ක ඉන්නවා. ඔහුට උවමනා කරලා තියෙනවා විමල් වීරවංශ මැතිතුමාව මෙතනින් අයින් කරන්න. මං හිතන්නේ
ඔහුට ඒක කරන්න පුළුවන් වෙයි කියලා. මේ ආණ්ඩුව 69 ලක්ෂයක් ගෙනල්ලා මෙතනට තිබ්බේ කාටවත් ඕන දේවල් කරන්න නෙවෙයි. විමල් වීරවංශ මැතිතුමා කියපු දේ නරකක් මම දකින් දකින්නේ නැහැ. රටක ජනාධිපතිවරයෙක් පත් වුණාට පස්සේ ඒ පක්ෂයේ නායකත්වයේ ඔහුට ලබා දෙන එක සම්ප්‍රදාය තිසේ එන දෙයක්. දැන් මේ 69 ලක්ෂය දුන්නා වගේම අනිත් පැත්තෙන් නැති කරලා දාන්නත් මේ රටේ මිනිස්සුන්ට පුළුවන්කම තියෙනවා. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට යම් යම් බලතල ටිකක් තියෙනවා නම් ඒ ටික හරියට ක්‍රියාත්මක කරන්න බැහැයි කියලා දැන් පොදු ජනතාවට දැනෙලා තියෙනවා මේ වෙනකොට. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේ ඉදිරි වසර ටික හරියට මේ රට කරගෙන යන්න අවශ්‍ය බලයත් තලයක් තියෙනවා නම් ඒක දීලා මේ රට මේ කොවිඩ් වසංගතය වගේම ආර්ථික වසංගතයෙන් ගොඩ ගන්න උතුමාට උදව් කරන්න ඕනේ. මේ මොහොතේ අපි බෙදිලා එක එක්නාට එන කොටාගෙන ඉඳලා හරියන්නේ නැහැ. උපන්නේත් මැරෙන්නේ තනියමයි ලොවේ ඒයින් පිටස්තර වෙන විදියකින් නොවේ අනුන් පිහිට තකමින් යුතු කම හමුවේ බියෙන් මුළු වදිනු අපහට තරම් නොවේ කිය අපිට මුළු වදින්න අවශ්‍යතාවයක් නැහැ විමල් වීරවංශ වගේ ඇමතිවරු අපි රැකගන්න ඕනේ මේ රටට වැඩ කරන්න පුළුවන් ඇමතිවරුන්ට මදිපුංචිකම් කරන්න හොඳ නැහැ මේ ඔක්කොම එකට අත්වල් බැඳගෙන මේ රටට සංවර්ධනයේ ගේනකට ප්‍රතිඥා දීපු කට්ටිය මේ රටට අමාරු කාලයක් තියෙන මේ අවස්ථාවේදී අපිට රටක් විදියට නැගිටින්න අපේ රටේ නායකයෝ රැකගන්න කියලා ඉල්ලා සිටිනවා දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් අපි ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තුළ යම්කිසි තනතුරක් ලැබෙන්න ඕන නම් ඒක ජනාධිපතිතුමයි අගමැතිතුමයි පක්ෂයයි ප්‍රධාන අය තීන්දුව කරගන්නේ. ඒකට මේ එක එක්කෙනා ඇවිල්ලා මේ කට දාන්න ඕනේ නැහැ. අපේ පක්ෂයට අයිති නැති කෙනෙක් අපේ පක්ෂයට උපදෙස් දෙන්න දෙනවා නම් ඒක වැරදි. අපි ජානේ පෙර උපදෙස් දෙන්න බෑනේ අපිට. දැන් ඔයාගේ නෝනාට උපදෙස් දෙන්න ඕනේ වා නැතුව වෙන මිනිහෙක් ඇවිල්ලා නෝනාට උපදෙස් දෙන්න ගියාම හරියන්නේ නැහැ. ජනතාව ජනාධිපතිවරයෙක් පත් කරගත්තේ රටේ ජනතා බලාපොරොත්තු ඉටු කරන්න. මේ වෙලාව ඇතුළත මත ගැටුම් ඇති කරගත යුතු වෙලාවක් නෙමෙයි සියලු දෙනා එකතු වෙලා රට ඉදිරියට ගෙන යන්න ජනතා බලාපොරොත්තු ඉටු කරන්න කැප වෙන්නේ එහෙම නැත්නම් ජනතාව ගැටුම් නැතුවම අපිට ගෙදර යන්න උත්තර දෙයි අපි හිතුවේ මේක නාටකයක් කියලා දැන් නාටකෙට එහා ගිහපු සැබෑවක් බවට පත් වෙමින් තියෙනවා අර අලු යට තිබිච්ච ගිනි මතු වෙලා ඇවිල්ලා තියෙනවා ඒ මතු වෙච්ච ගිනි අතරේ විමල් වීරවංශ කවිකාරයෙකුට වැටලා තියෙනවා හෙට අනිද්ද වෙනකොට මෛත්‍රීපාල සීසර් මහත්තයා ප්‍රදාන ඒ නඩේටත් කවිකාරයෝ කියලා කියන්න ඔය දිව නැවෙනවා කියන එක අපිට විශ්වාසයි කාටවත් බයක් සැකයක් තියාගන්න උවමනාවක් නැහැ ඉදිරි අවුරුදු 5 විතරක් නෙමෙයි ඉදිරි අවුරුදු 10 අධිකාර ජනාධිපතිතුමාව මේ රටේ රාජ්‍ය නායකයා කරන්න අපි කැප වෙලා වැඩ කරන කවුරු හරි මේ ආණ්ඩුවේ ඉඳලා ඒ ආණ්ඩුවේ ක්‍රියාදාමය පිළිබඳ මොනවා හරි වචනයක් විරුද්ධව කියපු ගමන් එයා හිතන්නේ මේ ආණ්ඩුව පෙරලන්න හදනවා කියලා. ආණ්ඩුව ආරක්ෂා කරන බලවේග විදියට ආණ්ඩුව ගමන් කරන්න ඕන නිවැරදි මාර්ගය පෙන්නලා දෙන්න අපිට අයිතියක් තියෙනවා. අර ගහෙන් වැටුණු මිනිහට ගොනා එන්නම තියෙන සිද්ධිය අපි හොඳටම දන්නවා. එහෙම තත්වයකටපත් කරන්නේ නැතුව අපි විපක්ෂයට බොහොම පෑදිලිව කියන්නේ මේ වෙලාවේ චූටි චූටි දේවල් අල්ලගෙන පහර ගහනවා වෙනුවට අපි රටක් විදියට ජාතියක් විදියට එකමුතු වෙලා මේ ව්‍යසනයෙන් ගොඩ ගිහිල්ලා රටේ ආර්ථිකය ඉස්සරහට ගන්න වැඩපිළිවෙල හදනවා මිසක් මේ තත්වෙන් ගොඩ යන්න හදන එක වැරදි. व्यापारिक पुवत विशेषांके वेताई देन अवधाने දැනට ශ්‍රී ලංකාවේ පීට්සා හට් සහ ටාකෝ බෙල් අවන්හල් සඳහා වරලත් එකම සමාගම වන ගැමා පීට්සා ක්‍රාෆ්ට් ලංකා පුත්කලික ආයතනය ආබාධිත පුත්කලින්ගේ ආර්ථික හැකියාව යහපත් කිරීම උදෙසා විශේෂයෙන්ම ආබාධිත ගැහණු දරුවන්ට ආරක්ෂිත සහ හිතකර පරිසරයක ගුණාත්මක රැකියාගත වෘත්තිපූර්ණ වැඩසටහන් ලබා දීමේ සත්කාරය වෙනුවෙන් චයිල්ඩ් ෆන්ඩ් ශ්‍රී ලංකා සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව සමග අත්වැල් බැඳගෙන තිබෙනවා. මෙම අවබෝධාත්මක බැඳීමේ ප්‍රතිඵලයක් ලෙස පසුගියදා අමුණ කුඹුරෙහි වෘත්තිපූර්ණ ස්ථානයේ කාර්මික ආහාර තාක්ෂණ ඒකකයක් ආරම්භ කරනු ලැබුවා. එසේම ආබාධිත ගැහණු දරුවන් වෙනුවෙන් සියලු පහසුකම් සහිතව නවීකරණය කළ නවතැන් පහසුකම් සැපීමට මෙම සමගම තීරණය කර තිබෙනවා. පීට්සා හට්ටියේ සමාජ අරමුණු ලෙස සැලකෙන සැමට එකලසින් යන සංකල්පය යටතේ මෙම දවැන්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. පරිභෝගිකයන් ජනතාව සහ සමාජය කෙරෙහි පැහැදිලි අවධානයක් යොමු කරමින් දේශීයව මෙහෙවන නමුත් ගෝලීයව බැඳුණු ප්‍රවේශයක් ඇතිව සම අවස්ථාවන් සහ සමගිය සඳහා පීට්සා හට් සන්නාමය සෑම විටම පෙරමුණගෙන ක්‍රියා කරනු ලබනවා. මෙම සාමූහික දැක්ම වෙනුවෙන් දායක වීම සඳහා චයිල්ඩ් ෆන්ඩ් ශ්‍රී ලංකා විසින් ආබාධිත ගැහණු ළමයින් බඳවා ගැනීම සඳහා කාන්තා හිතකාමී අවකාශයක් ස්ථාපිත කර ඇති අතර පුහුණුව සහ ඉගැන්වීමේ ක්‍රමවේදයන්ගේ ගුණාත්මකභාවය සඳහා පුළුල් වටපිටාවක් නිර්මාණය කර තිබෙනවා. අපි ආයතනයක් විදිහට මීට වසර දෙකකට කලින් ආබාධ සහිත පුද්ගලයන් විසින් හසුරවනු ලබන ප්‍රථම පිට්සහට් ආයතනය කොළඹ තිබිරිගස්සෑය නගරයේදී විවෘත කරන්නට යෙදුණා. මේ අද අපි තියන්නේ අපේ ගමනේ තවත් යෝධ පිම්මක්. මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ අපේ සේවය තුළින් සමාජයේ ඉදිරියට නොපැමිණි මේ දරුවන්ට අභිමානයක් ලබා දෙන්නට පුළුවන්. ඒ දේ ඉෂ්ට සිද්ධ කරන්නටයි මේ ආයතනය තුන
අද එකතු වෙලා මේ කටයුතු කරන්නේ. පුහුණු වල අභ්‍යාස ලාභී ලංකාවේ විශ්‍රම වෙළඳ පොළට ඇතුළත් කරගන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. අපේ ආයතනයට පමණක් නොවේ සියලුම ආයතන වල දොරවල් මේ ආයතනයෙන් පිටත්ව යන මේ අභ්‍යාස ලාභීන් සඳහා විවෘත වෙනවා. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් ගල්කිස්ස පොලිසිය අපරාධංශයේ නිලධාරින් විසින් ගල්කිස්ස ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී වයස වෘදු 28 ක කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හෙරොයින් සහ මුදලින් රුපියල් 61800ක් සමගින් සැකකාර කාන්තාව අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. කිලිනොච්චිය උමායල්පුරම් ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙක් මිය ගොස් තවත් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයන් කිලිනොච්චිය මහරෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කිලිනොච්චිය පොලිසිය විසින් මෙහෙයවනු ලබනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදා 70 වන සංවත්සරයට සමගාමීව සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාර වැඩසටහන අතරින් එක් වැඩසටහනක් ලෙස ගම්පහ රජයේ රෝහල වෙත කොරෝනා රෝගීන් සඳහා නව දැඩි සත්කාර ඒකකයක් සහ සායනික බෙහෙත් ශාලාවක් ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකගේ ශ්‍රමදායකත්වයෙන් සහ මීරිකම ගුවන් හමුදා කඳවුරේ මෙහෙයවීමෙන් ජනතා අයිතියට පත් කෙරුණා. වැල්ලවාය වන සංරක්ෂණ කාර්යාලයේ නිලධාරින් පිරිසක් විසින් වැල්ලවාය හඳපානාගල තුන්කෙම්හෙල රක්ෂිතයේ සිදු කළ හදිසි වැටලීමකදී මහා පරිමාණයේ කුඹුක් දැව ජාවාරමක් වටලා තිබෙනවා. රක්ෂිතයේ පරිසර විනාශ කරමින් මෙම දැව ජාවාරම සිදු කරගෙන ගොස් ඇති අතර වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් විසින් විශාල ප්‍රමාණයේ කුඹුක් ගස් කපා දමා ජංගම ලීහිරුම් යන්ත්‍ර මගින් ඒවා කපමින් සිට තිබෙනවා. වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් පිරිසක් පලා ගොස් ඇති අතර පසුව එක් සැකකරුවෙක් වන සංරක්ෂණ නිලධාරින් වෙත බාර වී තිබෙනවා. උදැසන පුවත් විකාශය අවසන්. යළිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න. Thank you.